සෑහන කාලකින් අපි හම්බෙන්නේ ඔයගලන්ට මතක ඇති අපි NFT ගැන වීඩියෝ මාලාවක් ස්ටාර්ට් කරා ඇක්සි ඉන්ෆිනිටි වලින් අද අපි බලමු ගොඩක් අය කතා කරන මේ NFT නැත්නම් ඩිජිටල් ආර්ට්ස් NFT විශාලම මාකට් ප්ලේස් එක වෙන Opensea එකේ කොහොමද ලිස්ට් කරන්නේ සහ සෙල් කරන්නේ කියලා මුලින්ම අපි මේ විදියට බ්‍රවුසර් එකට ගිහින් Opensea කියලා ටයිප් කරලා NFT මාකට් ප්ලේස් එකට යනවා Opensea එක තමයි දැන් තියෙන ගොඩක් විශාලම මාකට් ප්ලේස් එක. තව මාකට් ප්ලේස් ගොඩක් තියෙනවා. ඒවල වීඩියෝස් අපි ඉදිරියට අරන් එනවා. දෙයක් ක්‍රියේට් කරනකොට ඉමේජ් එකක් වෙන්න පුළුවන්, ඩිජිටල් ආර්ට් එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් ඕනම දෙයක් ක්‍රියේට් කරනකොට මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයාලට සයිට් එක පේන්නේ. අපි මේකට සයින් ඉන් වෙන්න ක්‍රමයක් විදිහට මෙටාමාස්ක් කියන එක තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. මෙටාමාස්ක් එක අපි යූස් කරන්න කලින් මෙටාමාස්ක් එක්ස්ටෙන්ෂන් එක බ්‍රවුසර් එකට ගන්න. මගේ මේ වෙලාවේ මෙටාමාස්ක් එක බ්‍රවුසර් එකේ තියෙනවා. නමුත් ඕගොල්ලන්ට ගියාම මේක අලුතෙන් මේ මම රිමූව් ක්‍රෝම් කියලා මෙතන පෙන්නන්නේ මේ මගේ බ්‍රවුසර් එකේ තියෙන හින්දා ඕගොල්ලන්ට අලුතෙන් ගියාම add to ක්‍රෝම් කියන එක තමයි පෙන්නන්නේ. ක්‍රෝම් එකට ඇඩ් කරගෙන ඒකේ account ක්‍රියේට් කරගන්න සහ ඒවට අවශ්‍ය පාස්වර්ඩ් එකක් එනවා ඒවා තියාගන්න. මෙන්න මේ විදිහට අපි දැන් Opensea එකට ගිහින් ලොග් වෙන්න හදනකොට නැත්තම් ක්‍රියේට් කරන්න හදනකොට NFT එකක් රීඩිරෙක්ට් වෙනවා MetaMask Chrome extension එකට. එතකොට MetaMask එකට මේ විදිහට අපි ලොග් වෙනවා. ලොග් වුණාම ඒක ඔටෝමැටිකලි රීඩිරෙක්ට් වෙනවා Opensea එකට. Opensea එකේ මම මේ වෙලාවේ ප්‍රොෆයිල් එකක් හදාගෙන තියෙන්නේ. ඔගොල්ලෝ ගිහින් Opensea එකේ මුලින්ම වකනම් ප්‍රොෆයිල් එකක් හදාගන්න, සෝෂල් මීඩියා ලින්ක් කරගන්න, තමන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් ලින්ක් කරගන්න, රෙඩිට් අරම මේවා ඕන කමියුනිටි එකක් එකේ ලින්ක් කරගන්න පුළුවන්. පොද අපි NFT එකක් ක්‍රියේට් කරාම ඊට පස්සේ මාකට් කරන එක අවශ්‍ය වෙන නිසා. දැන් මෙන්න මේ විදිහට අපි ඔයාගේ පළවෙනි NFT එක ක්‍රියේට් කරන Opensea එකේ ඉමේජ් එකක්, වීඩියෝ එකක්, ඔඩියෝ එකක් 3D මොඩල් එකක් වෙන්න පුළුවන්. මම මේ වෙලාවේ කලින් ඉමේජ් එකක් අරගෙන තියෙනවා. ඉමේජ් එක මේ විදිහට මම අප්ලෝඩ් කරගත්තා Opensea එකට. ඊට පස්සේ අපි මේකට නේම් එකක් දෙන්න ඕන. ඒක ඔයා කැමති නේම් එකක් දෙන්න පුළුවන්, පොඩ්ඩක් හිට් වෙන එකක් දෙන්න. සමහරවිට අපේ මේ ඉමේජ් එක රෙප්‍රසන්ට් කරන එකක් දෙන්න පුළුවන්. මම මේ දාලා තියෙන්නේ ට්‍රින්කෝ මල්ලි ඔය මතභේදයට දුන්නු ඔයිල් ටැංක්ස් වල ප්ලේන් එකක් ක්‍රෑෂ් වෙලා තියෙනවා. ටැංක් කීපයක් විනාශ කරමින් එතන තියෙන ඒ ප්ලේන් එකක අවශේෂ කොටසත් තමයි මම මේ NFT එකක් විදිහට මෙතන ක්‍රියේට් කරන්නේ. ඊට පස්සේ මේ එක්ස්ටර්නල් ලින්ක් එකක් විදිහට සයිට් එකක් දෙන්න තියෙනවා. ඔයගලන්ට සතුටුදායක ආරංචියක් තියෙනවා. පළවෙනි වතාවට සිස්ට සයිට් එකක් වෙන වීඩු ඇඩ්ස් වල අපි NFT platform එකක් ඕගොල්ලෝ වෙනුවෙන් ෆ්‍රී ලිස්ටින් එකක් දීලා තියෙනවා මේ වෙලාවේ NFT කියන කැටගරි එකක්. එතකොට ඔයාලට තියෙන classified listing වලට ගිහින් add new listing ගිහින් ඉවරලා sell දුන්නා. එතකොට මේ කැටගරි විදිහට මම NFT කියන කැටගරියක් ක්‍රියේට් කරලා තිනවා ඕගොල්ලෝ වෙනුවෙන්ම ලංකාවේ පළවෙනි වතාවට. ඒ on call කියලා දෙන්න ප්‍රයිස් එක, ඊළඟට location එක ඔයගොල්ලෝ මේ විදිහට select කරගෙන ඉවර වෙලා ඔයාගේ location එක දෙන්න. ඔයාට වෙන රටක් උනත් දෙන්න පුළුවන්. මෙතන ශ්‍රී ලංකා USA කියන ඕනම රටක් දෙන්න පුළුවන්. මේ විදිහට ක්‍රියේට් කරලා ඉවරලා අපි අර අතන මාකට් කරන NFT මාකට් කරන platform එකට upload කරන image එක මෙතන upload කරන්න. ඊට පස්සේ description එකක් විදිහට මම මේකම copy paste කරලා මෙතන දානවා. ඊට අමතරව මීට වැඩි in detail description එකක් ඔයාට යන්න පුළුවන්. මම අනුමත කරන්නේ දැන් මේක image එකක් upload කරද්දි watermark එකක් එහෙම දාලා upload කරන්න සහ resolution අඩු එකක් upload කරන්න. මොකද එතකොට තව කෙනෙකුට ඒක misuse කරන්න බෑ. එතකොට මෙතන මේ විදිහට අපි දාපු listing එකේ link එක click කරගෙන external link කියන එකේ Opensea එකේ එතන තැනට video ads වල අපි NFT category create කරපු එක දැම්මා. ඒ විදිහට description එකක් දැම්මා. දාලා විදිහට දාලා ඊට පස්සේ මේ තියෙන මේ වෙලාවේ තියෙන අනික් ඔප්ෂන්ස් වලට යන්න එපා. මොකක්ද කියන එක ඊළඟට මෙතන අපේ payment platform එක විදිහට Ethereum තමයි ගොඩක් වෙලාවට NFT use කරන්නේ. තව ගොඩක් වෙන sites තියෙනවා NFT වලට අමතරව ගොඩක් දේවල් use කරන එක. use කරන sites ඕන තරම් තියෙනවා. අපි මෙතන Opensea ගැන විතරයි කතා කරන්නේ. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ NFT එක create වුණා. එතකොට create කරන්න අපිට කිසිම charge එකක් යන්නේ නැහැ, fee එකක් යන්නේ නැහැ Opensea වල. ඒක තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ අපි මෙතන NFT එකක් ක්‍රියේට් කරා කියලා වැඩක් නැහැ. අපි ඒක ෂෙයා කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන perm link එකක් එනවා. ඊළඟට Telegram වල අපිට ෂෙයා කරන්න link එකක් තියෙනවා. Telegram account එකක් හදාගෙන supporters ලා followers ලා වැඩි කරගන්න. ඊළඟට Facebook එකේ අපිට මේ විදිහට ෂෙයා කරගන්න පුළුවන්. මොකද මොනේ NFT එක තියා මොනවා වුණත් අපි ක්‍රියේට් කරාට ඊළඟට ඒකේ
ඊළඟෙන ප්‍රශ්න තමයි මාකටිං ප්‍රශ්න. ඊළඟට මෙතන ට්වීට් එකෙත් අපිට මේ විදිහට ෂෙයා කරන්න පුළුවන්. ඒ ෆැසිලිටීස් ඔක්කොම OpenSea වල දීලා තියෙනවා. අනිවාර්යයෙන් මේවා ෂෙයා කරන්න. එතකොට ඔයාගේ කමියුනිටි එකට අදාළ සෙට් එකක් ඒකට ලයික් කරනවා සහ අඩුම තරමට සෙල් එකක් වෙන්නත් තියෙන chance එක වැඩි. දැන් මේ NFT එක මෙතන ක්‍රියේට් කරා කියලා මෙතන හොස්ට් උනා කියලා අපිට මේක සෙල් කරන්න එකපාර බෑ. සෙල් කරන්න අපිට වෙනම දෙයක් කරන්න තියෙනවා. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ NFT එකක් අපි OpenSea එකේ ලොන්ච් කරපු පමණින් අප්ලෝඩ් කරපු පමණින් සෙල් කරන්න පුළුවන් කියලා. නමුත් මෙතන අපි සෙලින් කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන පෙන්වනවා ෆික්ස් ප්‍රයිස් ටයිම් ඔක්ෂන් කියන එක. ගොඩක් වෙලාවට ෆික්ස් ප්‍රයිස් කියන එක යන මම Ethereum 1.01 දුන්නා $1,000 වගේ. එතකොට ඔයාලට පේනවා මෙතන වට සර්විස් චාර්ජ් එක විදිහට 102.5% තියෙනවා. ඊට පස්සේ අපි සෙල් කියන එක ඉබුවට පස්සේ OpenSea එකේ ට්‍රාන්සැක්ෂන් ඔක්කොම වෙන්නේ MetaMask හරහා. MetaMask මෙතන ඔටෝ පොප්අප් වෙනවා. ඔයාට තේරෙනවා මෙතන නිව් ගෑස් එක්ස්පීරියන්ස් අරම ප්‍රශ්න ඇවිල්ලා මගේ එකේ පෙන්නනවා ඉන්සෆිෂන් ෆන් කියලා. ඇත්තට මගේ එකේ මෙතන ෆන්ස් නෑ. මේ ගෑස් ෆී එක සහ මේ ෆී එක වෙනස් වෙනවා ටයිම් ටු ටයිම්. මම ඔයගලන්ට කියන්න උත්සාහ කරන්නේ අපි NFT ගැන ලොකුවට කතා කරාට OpenSea එකේ අපි මල්ටි මිලියන් හොයනවා කියලා කිව්වට ඇත්තටම NFT සෙල් කරන්න OpenSea එකේ අපිට Ethereum base හරි අපිට ෆන්ස් තියෙන්න ඕන කියන එක. තව NFT මාකට් ප්ලේස් ගොඩක් තියෙනවා. ඒවල අපි වීඩියෝස් ඊළඟට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. Thank you so much.